දිවින ආශ්‍රිත වයිගොලේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට පමණ වැසි සහිත කාලගුණික තත්වයක් බලපැවැත්වෙන්නේ පසුගිය 7 වෙනිදා සිටයි. සැමදා සමහන් සැමදා සුවෙන්. එහෙත්වෙන් කොළඹ කලුතර ගාල්ල මාතර ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ගම් වතුරෙන් බලපෑම් එල්ල වුණා. කැළණි ගඟ පිටාර ගැලීමෙන් කැළණි මුල්ල කඩුවෙල ඇතුළු අවට ප්‍රදේශ රැසක් තවදුරටත් පවතින්නේ ජලයෙන් යටවයි. ගංගුතුර තත්වි හමුවේ ගම්පහ සහ කැළණිය අධ්‍යාපන කලාපවලත් කොළඹව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ටාසියේ පාසල් අද සහ හෙට වසා තැබෙනවා. එමෙන්ම කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල්ද අද වසා තැබුණා. කළුගඟ සහ කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ඇතුළු පහත් බිම් රැසක් ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතු වලට බලපෑම් එල්ල වී තිබෙනවා. ගංගතුර තත්වෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රදේශ කිහිපයකටම බටපිරිස් යොදවා තිබෙනවා. කෙසේ වෙතත් ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ වැසි තත්වී අඩුවීමත් සමග මෙවන විට ප්‍රධාන ගංගාවල ජල මට්ටම් අඩුවෙමින් පවතින බවයි. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලමින් පවතින වැසි තත්වයෙන් එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතු වලට බලපෑම් එල්ල වී තිබෙනවා. පොලිසිය රිදුරන්ට දැනුම් දෙන්නේ මීදුම් සහිත අවස්ථාවල රිය දාවණේදී සැලකිලිමත් වන ලෙසයි. මේ අතර ජාතික ගොඩනැගිලි පරිශන සංවිධානය කොළඹ ගාල්ල ගම්පහ කලුතර කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්ක 6 සඳහා නිකුත් කළ NIM පිළිබඳ පූර්ව අනුතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. අත්තනගලුවේ ඩ්‍රෝනිය කැලණිගඟ ඩ්‍රෝනිය ගංගොතර තත්ත්වයකට පත් වෙනවා සහ කළුගඟ ඩ්‍රෝනිය ඇතැම් ප්‍රදේශ මේ ඩ්‍රෝනි තුනේම ප්‍රධාන ගංගාවේ ජල මට්ටම යම් සැලකියුතු ලෙස පහළ ගොස් තිබුණත් අර භූමියට ඇතුළුණු ජලය මේ වන විටත් සම්පූර්ණයෙන් බැස ගිහිල්ලා නැහැ. අද දිනය තුලත් ඇතැම් ප්‍රදේශ ගංගොතරේ බලපෑමට ලක් වෙලා තියෙනවා. අද දිනය අවසානයෙන් පස්සේ සැලකියුතු ලෙස භූමියට ඇතුළු වෙච්ච ජලයත් බැස යයි. වැඩිම බලපෑම කළුතර ගම්පහ කොළඹ කියන දිස්ත්‍රික්කවල තමයි. පීඩාවට පස් සංඛ්‍යාව පුද්ගලයන් 134,484 දෙනෙක්. පුද්ගල මියෑම 3ක් තිබෙනවා. අර්ධ නිවාස හානි 240 කුත් එකම ආරක්ෂිත ස්ථාන 81ක පුද්ගලින් 6963ක් తాවකාලිකව දැනට රඳවා පවතිනවා. කාලුකු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවින අවට පහළ වායුකොලේ කැළඹිලි ස්වභාවය දිවිනින් ක්‍රමිකව මේවන විට බැහැරව යමින් පවතින බවයි. නමුත් අද දිනෙත් අපි බලාපොරොත්තු වෙනවා බස්නාහිර සබරගමු ගාල්ල මාතර සහ උතුරු පළාතේ සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. දී කාලයේ තියෙන වැසි තත්ත්වය 17 වෙනි දින දක්වාම පවතින ලකුණු තමයි අපේ දැනට විශ්ලේෂණවල පෙන්නුම් කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.